එවන් බිනුස් ක්‍රියේෂන් channel එකට ඔගලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කලිසමක් වගේ තියෙන සායක් කොහොමද මහගන්නේ කියලා. මේක පිටුපසෙන් කලිසමක් ඒ වගේම ඉදිරිපසෙන් සායක් විදිහට තමයි අද අපි මේ ඇඳුම මහගන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. මම අද මෙතන මාස මැටීරියල් එක තමයි අරන් තියෙන්නේ plain color එකෙන් මීටරයක් වගේ ප්‍රමාණයක් කරන් තින ඒ වගේ මේ පේන ඉතිරි බඩු ටිකත් අරගෙන අපි බලමු කොහොමද બ્લોක් එක කපාගන්නේ කියලා. මුලින්ම මම කොලයක් අරගෙන બ્લોක් එක ඇඳ ගන්නවා. මුලින්ම මම උඩින් අඟල් දෙකක් තියනවා. අද මම අඟල් එක මාරක ඉලාස්ටික් එකක් තමයි පාස් කරන්නේ. එතකොට ඉලාස්ටික් එකට සහ අඟල් භාගයක් ඇතුළට නැමිලා මැහෙන්න තමයි මේ ප්‍රමාණය තියාගන්නේ. ඊට පස්සේ මේ විදිහට හරහට රේඛාවක් ඇඳ ගන්නවා. මං එතන තමයි එතනින්දන් තමයි අනිත් උස මෙමි ලකුණු කරගන්නේ. ඊට පස්සේ මම මෙතන මගේ ඉනමීම අරගෙන හතරට බෙදා ගන්නවා. ඔගලන්ගේ ඉනමීම අරගෙන හතරට බෙදා ගන්න ඒ ඉනමීම තමයි මෙතන ඉන විදිහට ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මට ආපු ඉනමීමට 9 මාරක් මම මෙතන 10 මාරක් විදිහට ලකුණු කරනවා. මැහුම් වාසි අඟලක් තියලා ඕගොල්ලොත් තමන්ගේ ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්න මැහුම් වාසෙත් ගානට තියලා. ඒ විදිහට ලකුණු කරගත්ත කොටසින් නම් මට අවශ්‍ය උස ලකුණු කරගන්නවා. මම ඊළඟට මේ විදිහට මම මුලින්ම රේඛාවක් ඇඳ ගන්නවා අඟල් 9ක් උසට. ඒ හරහා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ තමයි මගේ උකුල දක්වා උසමම ලකුණු කරගන්නේ. ඊළඟට මට මුළු දිග අවශ්‍ය වෙනවා අඟල් 20ක්. ඒ වගේම මැහුම් වාසිත් එක්ක අඟල් 21ක් මම මේ විදිහට ලකුණු කරගන්නවා. ඕගලන්ට ගොඩාක් කොටට අවශ්‍යයි නම් කොටට උනත් මහගන්න පුළුවන් මේ ඇඳුම. දිගට අවශ්‍යයි නම් දණිස්සු ළඟට වගේ උනත් මහගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත පරිදි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාටිය දක්වා රේඛාවක් ඇඳ ගන්නවා තමන්ට අවශ්‍ය උස ලකුණු කරගන්න ගම. ඊළඟට දැන් මේ තියෙන මම ඇඳගත්ත කොටස් ටික මම මෙන්න මේ පැත්තෙන් අඟලක් තියා ගන්නවා හරහට. අඟලක් තියාගෙන මේ විදිහේ රේඛාවක් ඇඳ ගන්නවා. ඉදිරිපස පැත්තෙන් මම මේ අඳින්නේ සාය කොටස අපේ. ඊට පස්සේ මම මේ ඉතිරි රේඛා ටිකත් ඇඳ ගන්නවා. මෙතන ඉඳන් අඟලක් තියාගත්තන ඉඳන් මට අවශ්‍ය වෙන උකුල මීම හතරට බෙදලා ඒකට අඟ එකතු කරලා එන ප්‍රමාණය ලකුණු කරගන්නවා. ඒ වගේම ඉන මීමත් එහෙමයි හතරට බෙදලා අඟලක් එකතු කරලා මම එන ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගත්තා. දැන් මම මේ රේඛාව ගෙලින්ම යා කරගන්නවා ඉන සහ උකුල රේඛාව. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මෙතනින් අඟල් දෙකක් දික් කරගන්නවා. ඕනම කෙනෙක්ට ඒ ගන්න පොදුයි. ගොඩාක් මහත කෙනෙක් නම් අඟල් 3ක් විතර දික් කරගන්න. මෙන්න මේ විදිහට දික් කරගෙන ඉවර වෙලා මේ තමයි අපේ කරු කොටස අඳින්නේ. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා මේ මම මේ ගත්තේ උකුල දක්වා උස කියලා. නැහැ, ඒ කරුව දක්වා උස. ඒක ලකුණු කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට 8 වාටිය අවශ්‍ය ප්‍රමාණය පළල ලකුණු කරගන්නවා. මොකද 8 වාටිය ටිකක් ලිහිල්ව තියෙන්න ඕනේ ඇඟේ ගන්නටම නෙමෙයි. ඉතින් ඊට පස්සේ මේ විදිහට කරුව දක්වා ඒ කොටස යා කරගන්නවා. මේ තියෙන්නේ අපේ කලිසමේ ඉදිරිපස පළුව. ඉතින් මේ පළුව ආධාර කරගෙන අපිට පිටුපස පළුවත් කපා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද පිටුපස පළුවත් ඇඳගන්නේ කියලා. මං ඒක වෙනම තමයි කොලේ අඳින්නේ. මේකෙම උනත් අපිට වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වෙනුවට පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා මං වෙනම ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට එක පළුවක් කපා ගත්තා මේ අපේ ඉදිරිපස පළුව කලිසම් කොටසේ. ඉතින් මම මේකම මේ විදිහට ට්‍රේස් කරගන්නවා තවත් කොලයකට. ඔගලන්ට තවත් කොල අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙම උනත් මේක කපන්න නැතුව මේ පෙන්නන ඉතිරි කොටස් ටික අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකෙත් මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා අපේ අපි ඉදිරිපස කොටස කපාගත් එකේ මිමි ටිකම ලකුණු කරගන්නවා. ඒක ට්‍රේස් කරගන්න පුළුවන් ඕගලන්ටත් මේ විදිහට. ඊට පස්සේ දැන් පිටුපස පළුවේ වෙනස්කම් කරන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට අපි ඇඳගත්ත අපේ ඉදිරිපස පළුව. දැන් මම මේ තියෙන කරුව දක්වා උස ලකුණු කරපු රේඛාව මම ඒ හරහත් රේඛාවක් ඇඳ ගන්නවා.
මුල්ලේ ඉඳලා අඟල් 3ක් ඉදිරියට අඟල් 2මාරක් වුණත් ප්‍රමාණවත්. ඒ වගේම මෙතනිනුත් අඟල් භාගයක් ඉදිරියට අරගෙන මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ කරුව මෙන්න මේ විදිහට ගොඩාක් ගැඹුරු කරන්නේ නැහැ. පිටුපස කරුව මෙන්න මේ විදිහට උස් විදිහට තමයි ඇඳගන්නේ. ගොඩාක් මහත කෙනෙක් නම් අඟල් 4ක් විතර ගන්න, නැත්නම් අඟල් 2මාරක් 3ක් ප්‍රමාණවත්. ඊට පස්සේ මම මේ විදිහට මේ යටිනුත් අඟලක් දික් කරගෙන ඊට පස්සේ ඒකෙන් මේ විදිහට යා කර ගන්නවා. දැන් මම මේ ප්‍රමාණවල දෙක එක සමානයිද කියලා මැනගන්න යන්නේ. අපිට ඉදිරිපස පළුවේ අඟල් 12යි ආවේ, පිටුපස පළුවේ අඟල් 12මාරක් වගේ එනවා. ඒ කියන්නේ අඟල් භාගයක් වැඩි. අන්න ඒ කොටස මම මෙතනින් මේ විදිහට අඩු කර ගන්නවා. ඔගොල්ලෝ ත්‍රෙඩ් එක කපන්න කලින් මේ විදිහට බ්ලොක් එකේම හරියට ඒක මැනගෙන කපා ගන්න. මොකද නැත්නම් ඔගලන් රෙද්දි මහන්න යද්දී කරුවෙන් වැඩි වෙන්න පුළුවන්. එතකොට යට වාටියෙන් වැඩි වෙන්න පුළුවන්, මහගෙන ගිහින් ඉවරුනාම. එතකොට කලිසම වරදිනවා. ඒක නිසා මේ විදිහට කපා ගන්න, මං කිව් විදිහට අනිවාර්යෙන් මැනලා ගන්න. ඒක ඕනෑම කලිසමක් කපද්දි මහද්දි ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් දැන් මම මේ විදිහට තව කොළ කොටසක් කරන් තියෙනවා. මේකේ මම සාය කොටස තමයි ලකුණු කරන්නේ. උඩින් මං අඟලක් තියාගන්නවා මැහුම් වාසි විදිහට. මොකද ඉදිරිපසට තව සාය කොටසක් අපිට අවශ්‍ය වෙන නිසා. අන්න එතනදී මම ඊට පස්සේ මේ විදිහට මගේ ඉන අරගෙන ඉන හරියටම හතරට බෙදලා ඒකෙන් ඒකට අඟලක් එකතු කරනවා. මේ විදිහට මුලින්ම අඟලක් තියනවා මේ කොනේ, ඊට පස්සේ අවශ්‍ය පළල ලකුණු කර ගන්නවා. මේ අඟලක් තියන්නේ අපේ වාටිය සයිඩ් මූට්ටුව සඳහා අපේ සාය කොටසේ. ඊට පස්සේ මට අවශ්‍ය වෙන උස, අපි කලිසමේ ගත්ත උසම තමයි මෙතන ඉඳන් ගන්න. ඒ උසත් මේ විදිහට ලකුණු කර ගන්නවා. මොකද කලිසමටත් අපි මැහුම් වාස තිබ්බා, ඒ ප්‍රමාණයම අපිට සාය කොටසත් මහද්දි මහ ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මම පළලත් ලකුණු කර ගන්නවා අපේ උකුල රේඛාව. උකුල දක්වා උස මේ විදිහට ලකුණු කරගෙන උකුල මීම හතරෙන් බෙදලා එන උත්තරේ උනත් ලකුණු කරන්න පුළුවන්. මම මෙතනදී මගේ ඉන සඳහා ලකුණු කරගත්ත ප්‍රමාණයම තමයි මෙතනත් ලකුණු කරගන්නේ. ඍජුකෝණාශ්‍රයක් ආකාරයට තමයි මේ කොටස කපා ගන්න. ඔගලන්ට අවශ්‍යයි නම් මෙතන මුල්ලෙන් හැඩ කරගන්න පුළුවන්, කර්ව් කරගන්න පුළුවන්, ඒ වගේ ඩිසයින් එකක් උනත් දාගන්න පුළුවන්. ඒ වුණාට මම අර මේ විදිහට තනි කෙලින්ම කොටුවක් ගන්නවා. ඉතින් මේ විදිහට ඒ කොටසත් කපා ගන්නවා. මේ තියෙන අපේ සයිඩ් සීම් කියලා මම ලකුණු කරගත්ත, නැත්නම් පැටලෙන්න පුළුවන් නිසා. දැන් මේ තියෙන අපේ බ්ලොක් එක. ඉතින් මේ බ්ලොක් ඔක්කොම ආධාර කරගෙන අපිට තියෙන දැන් රෙද්ද කපා ගන්න. මම මේ විදිහට සයිඩ් සීම් එකත් මැනලා බලනවා කලිසමේ සයිඩ් සීම් එකම සාය කොටසේ සයිඩ් සීම් එකෙත් තියෙනවද කියලා. මට හරි ගාන්ටම තියෙනවා. මොකද උඩ අඟල අත්ඇල්ල තමයි ගන්න ඕනේ, මොකද ඒක වෙනම මැහෙන නිසා. ඉතින් අද මම රෙද්දේ කපන කොටස් වල වීඩියෝස් දාන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි බ්ලොක් එක තියාගන්නේ රෙදි කොටස් නවලි වෙලා. ඊට පස්සේ මේ කොටස් වෙනද වගේම කපා ගන්නවා. වීඩියෝ එක දික් වෙන නිසා ඒ කොටස් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මම මහ ගන්න තමයි යන්නේ. මේ විදිහට මම ඉදිරිපස පළුව මුලින්ම ගන්නවා. ඉදිරිපස පළුව මුලින්ම අරගෙන පළු දෙක හොඳ පිටට මේ විදිහට තියලා කණ පිටින් මුලින්ම කරු කොටස තමයි මහගෙන යන්නේ. මෙන්න මේ විදිහට අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් තියලා මහගන්න. ඔන්න දැන් අපේ ඉදිරිපස කොටස් දෙක සම්බන්ධ කරගත්තා. ඉතින් ඒ විදිහටම පිටුපස කොටස් දෙකත් සම්බන්ධ කරගන්නවා. මේ විදිහට හොඳ පිටට හොඳ පිට තියලා කණ පිටින් තමයි මහගෙන යන්නේ. අඟල් භාගයක් ප්‍රමාණය මහගෙන යන්න එක ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කොටස් දෙකම ඕලොක් කරගන්න. දැන් ඕලොක් කරගත්තට පස්සේ මම ඉන කොටස නවා ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට මුලින්ම අඟල් භාගයක් නවනවා. භාගයක් නවලා මැස්මක් දාගෙන යනවා. නැත්නම් මොකද මේ රෙද්ද චුටක් හඩා හැලෙන ගතිය වැඩි, මට රෙද්ද හසුරව ගන්න අමාරු වෙන නිසා. මේ විදිහට අඟල් භාගයක් නවාගෙන ගිහිල්ලා සාමාන්‍ය මැස්මෙන් ඊට පස්සේ මම නැවතත් අඟලක් වෙන්න නවනවා. ඉලාස්ටික් එක මගේ අඟලක් පල්ලි ඉලාස්ටික්යක් අද පාවිච්චි කරන්නේ, මේ තියෙන ඉලාස්ටික් එක. ඉතින් ඒක නිසා අඟලක් පළල නිසා මම අඟලක් මේ විදිහට පළලට තමයි මේ කොටසත් නවාගන්නේ. ඉතින් ඒ කොටස නවාගන්න මම මෙන්න මේ විදිහට ගාන්ට තියලා
මැනගන්නවා. එතකොට ඒ ගාන්ටම නවා ගන්න පුළුවන්. ඉහට කොනෙන් මැස්මක් දාගන්නවා ඉලාස්ටික් එක ගාන්ට හිටින්න ඕන නිසා. ඊට පස්සේ තියෙන්නේ දිගටම මේ විදිහට මහගෙන යන්න. තමයි මේ කොටස මහගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ videos බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එකට subscribe වෙලා නම් ඉන්නේ like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මම මෙන්න මේ විදිහට අතින් පොඩ්ඩක් හදන ගමන් ඉලාස්ටික් එක මේ විදිහට අදින ගමන් තමයි මහගෙන යන්නේ. ඉතින් ඕගලන්ට මෙහිම අපහසු කෙනෙක් ඉන්නවා නම් මුලින්ම මහගෙන ගිහිල්ලා ඊට පස්සේ කටුවක් පාවිච්චි කරලි වෙලා මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හරි වර වෙලා හරහට මැස්මක් දාන්න ඕනේ නැත්නම් ඉලාස්ටික් එක ආයි ඇතුළට ඔක්කොම ටික යන්න පුළුවන්. ඉතින් මේ විදිහට රැලි ටික මම වටේටම තියාගන්නවා. දැන් මම මේ පිටිපස පළුව ගන්නවා. ඒ කොටසත් ඒ විදිහටම මුලින්ම ඉලාස්ටික් එක තියලා හරහට මැස්මක් දාගන්නවා. මෙන්න මේ පැත්තෙනුත් ඒ විදිහටම තියලා දාගන්නවා. මම හිතනවා මේක ලේසියි කියලා මම ඉදිරිපස පළුව කරපු විදිහට වඩා. දැන් මට තියෙන්නේ මේක මෙහෙම තියලා රෙද්ද හරි ගන්නට ඇදගෙන මහන්න. ඉතින් ඕගොල්ලෝත් ඒ විදිහට මහන්න මම ලේසි ක්‍රම කියලා දෙනවා. ඉතින් ඒ විදිහට ට්‍රයි කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඕගලන්ට මොන වගේ තව ඩිසයින් ඉගෙන ගන්න ආස කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ Facebook group එක තියෙනවා Binus Creation. මම description box එකේ දාලා තියෙනවා link එක. ඒකට join වෙන්න අමතක කරන්නත් එපා. එතකොට ඕගලන්ට පුළුවන් ඕගලන්ට මොන හරි තියෙනවා නම් ගැටලු ඒ සම්බන්ධවත් ඒ group එකේ කතා කරගන්න. ඉතින් දැන් මේ විදිහට මම අනිත් කොටසත් මහල ඉවර කරගත්තා. දැන් මේ තියෙන අපේ කොටස් දෙක. මම මේ කොටස් දෙක දැන් හොඳ පිට තියලා මේ කරු කොටස තමයි මහගන්න යන්නේ. මේ විදිහට ගානටම තියෙනවා. මොකද අපි කපද්දිත් මැනලා කපපු නිසා අපි ඒ වෙලාවේ මැන්නේ නැත්නම් මේ කොටස දික් වෙන්න පුළුවන් එක පළුවක්. එතකොට කලිසම වැරදි වෙනවා. දැන් මෙන්න මේ විදිහට ගාන්ට තියලා අඟල් භාගයක් වගේ මැස්මකින් ප්‍රමාණයක් තියලා මූට්ටු කරගන්න. කරු කොටසේ මේ මූට්ටු දෙක එකට හිටිනවා. අපි ඔලොක් කරගත්ත මූට්ටු දෙක එකට හිටිනවා අපි හරියට කපා ගත්තා නම්. ඉතින් දැන් මේ විදිහට ඒ කොටසත් ඔලොක් කරගන්න. ඔලොක් කරගත්තාම දැන් කොටස් දෙක යටින් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මං හදන්නේ මේ විදිහට එක සයිඩ් එකක් මහගන්න. ඒ කියන්නේ ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි එකතු කරලා මේ විදිහට එක පැත්තකින් විතරයි මේ මහගන්නේ. පැති දෙකමද මහගන්නේ නැහැ. මොකද අපි සාය කොටසත් මේකට සම්බන්ධ කරන්න තියෙන නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් මේ විදිහට මේ කොටස මහගෙන යනවා. නූල් වැඩිපුර තියෙන නූල් ඉවත් කරන ගමන් මේ විදිහට මහගෙන යනවා. අද වාටි මහන්නෙත් වෙනස් විදිහකට. මම ඒකත් කියලා දෙන්නම්. දැන් මේ කොටසත් මහලි ඉවරයි. අපිට ඒ කොටසත් ඕලොක් කරගන්න පුළුවන්. ඕලොක් කරගෙන ඇවිල්ලා තමයි අපිට ඒ කොටසේ වාටිය මහන්න වෙන්නේ. ඉතින් මේ විදිහට මම වම් පස කකුල තමයි මේ විදිහට මහගන්නේ. දකුණු පස මහන්නේ නැහැ. දැම්මම ඒක සාය කොටස එකතු කරලා තමයි ඒ කොටස මහන්නේ. ඉතින් මං අඟලක් මැහුම් වාසේ තිබ්බා කලිසමේ වාටිය සඳහා. ඒ අඟල මේ විදිහට අඟල් භාගයේ බැගින් දෙපාරක් නැවෙනවා. ඒ කොටස නවල වටේටම මහගන්න. ඒ කොටස් මහන්න කලින් අනිවාර්යෙන් අපි මහක් කොටස් ඕලොක් කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට ඒ කොටසත් මහගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ සාය සම්බන්ධ කරගෙන අපේ ඇඳුම ලස්සනට නිර්මාණය කරගන්නේ කියලා. මේ විදිහට ඒ කොටසේ වැඩිපුර නූල් ඉවත් කරලා තමයි අපි ඊළඟ කොටස මහගන්න යන්නේ. ඉතින් දැන් මෙන්න මේ කොටස ඉවරයි. මෙහෙම තමයි කලිසම තියෙන්නේ. දැන් මම මේ සාය කොටස ගන්නවා. සාය කොටසේ උඩ මේ ඉන කොටස මම මේ දෙන අඟලක් නේ තිබ්බේ වැඩිපුර. අන්න එතනින් අඟල තිබ්බ තැනින් නවල මේ විදිහට මහගන්නවා. වෙනම වේස් බෑන්ඩ් එකක් අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට මහගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ විදිහට අපේ සාය කොටස ඕපන් එක තියෙන පැත්ත තමයි මේ. එතනත් මම මේ විදිහට වාටියක් මහගන්නවා. සයිඩ් එකට මූට්ටු වෙන තැන නෙමෙයි, මේ ඕපන් එකක් විදිහට තියෙන තැන තමයි මේ. ඒකත් මම අඟලක් වගේ වෙන්න මේ විදිහට නමාගෙන මහගන්නවා. මේකට පයිපින් පටි වුණත් පුළුවන්. ඒ වුණාට ඊට වඩා ලස්සනට තියෙනවා මේ විදිහට මැහුවාම.
මෙන්න මේ ආකාරයට ඒ කොටස මහගන්නවා. ඒක නිසා ඊට පස්සේ මම මේ සාය කොටස දෙපැත්තක් මහගෙන ඉවරයි. ඉනට අල්ලන කොටස සහ සයිඩ් එකේ කොටස. දැන් ඊළඟට මේ තියෙන වාටි කොටස. වාටි කොටසත් මම මහගන්නවා. මොකද මේක කල්සමට ඇල්ලෙන නිසා. ඉතින් අඟලක් තමයි මම යට කොටසෙනුත් තිබ්බහම වාසි. ඒ විදිහටම අඟලක් මේ විදිහට නවලා මහගන්නවා. එතකොට අපේ සාය කොටසේ තුන් පැත්තක් අපි නවලා මහගෙන තියෙන්නේ. මං කිව්වනේ ඔයගලන්ට මේක ඕන නම් කර්ව් කරන්න උනත් පුළුවන් කියලා. කපද්දි තින් කර්ව් කරා නම් ඒ හැඩයට මහගන්න පුළුවන්. දැන් මේ විදිහට තුන් පැත්තක් මහගත්තට පස්සේ ඉතුරු වෙන්නේ සයිඩ් එක. මම මේ විදිහට කලිසම තියාගන්නවා. මුලින් මේ ඉදිරිපස තමයි උඩ අතට තියෙන්නේ. අන්න ඒ ඉදිරිපසට අපි දැන් සාය කොටසේ කණපිට තමයි තියන්නේ. සාය කොටසේ කණපිට කලිසමේ හොඳ පිට පැත්තට මේ විදිහට තියාගන්නවා. මේක පළුවකට තමයි මෙහෙම අල්ලගෙන තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මැනගන්නේ අපිට එතකොට කලිසම කොච්චරක් දිගයිද කියලා බලාගන්න. ඒ කොටස මම එතනින් ලකුණු කරගන්නවා. එතකොට එතනින් තමයි නවල මහන්න තියෙන්නේ. දැන් මම කලිසමේ මේ වාටිය තමයි මහන්නේ. අපි ඉස්සෙල්ල කකුල මැහුවේ ඔක්කොම සම්පූර්ණ කළා කකුල වාටිය මැහුවනේ. දැන් මෙතන එහෙම නෑ. තාම කකුල සම්පූර්ණ කළා නෑ. හැබැයි වාටිය මහගන්නවා. මොකද මේකට සාය කොටස සම්බන්ධ වෙන්න ඕන නිසා. ඔයගොල්ලෝ මේක මහන්න මහද්දි තේරෙයි මම මේ කියන දේ. ඊට පස්සේ මෙන්න මේ විදිහ තමයි මේ කොටස් දෙක තියෙන්නේ. දැන් මම අර කිව්වා වගේම කලිසමේ ඉදිරිපස පළුවට සාය කොටසේ කණ පිට තියන්න. ඒ කියන්නේ සාය කොටසත් උඩ පැත්තට තමයි හොඳ පිට එන්නේ. තියලා මෙන්න මේ විදිහට මුලින්ම මූට්ටුවක් දාගෙන යන්න කොටස් දෙක. මේ ඉදිරිපස කලිසමට තමයි මේක අල්ලන්නේ. මේ විදිහට මූට්ටුවක් දාගෙන යන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස පිටුපස කොටසට සම්බන්ධ කරගන්න. දැන් මෙන්න මේ විදිහට එක කොටසක් විදිහට තමයි මේ කොටස් දෙකම තියෙන. අපි මූට්ටුවක් දාගත්ත නිසා ඊළඟට අපිට පුළුවන් මේ විදිහට තියෙන කලිසමට පිටුපස පළුවක් තියලා මහගන්න. තාම අපි මේක මූට්ටු කළා නෑ. මේ තියෙන සාය කොටස මම මේ පෙන්නන්නේ. දැන් අපිට පුළුවන් මේකත් පිටුපස පළුවට තියලා මහගෙන යන්න. එතකොට අපේ කලිසමේ වැඩ ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පිටුපස සහ ඉදිරිපස පළු දෙකේ හොඳ පිටට හොඳ පිට තියලා මේ විදිහට අපි මෙහන් වාසි තිබ්බ ප්‍රමාණය තියාගෙන යනවා. එතකොට කලිසමේ ඉදිරිපස සහ පිටුපස තමයි දෙපැත්තට තියෙන්නේ. මැද්දෙන් අපේ සාය කොටසක් තියෙනවා. ඒකත් කලිසමේ ඇතුල් පැත්තට තමයි තියලා මහගන්නේ. ඔයගලන්ට වීඩියෝ එකේ පැහැදිලිව පේනවා. ඒ වගේම මේක මෙහෙම බලද්දී අපැහැදිලි වුණත් ඕගලන්ට මහද්දි ඕනම කෙනෙක්ට තේරෙනවා සාය කොටස මොන පැත්තට ඇතුළු පැත්තට තමයි යන්න ඕනේ කියන එක. ඉතින් මේ විදිහට මහගෙන මේක ඕලොක් කරගන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි දැන් මේක අපි මහගෙන ඉවරයි. හැබැයි අපි සාය කොටස එක පැත්තයි කලිසමෙන් මූට් ඒක තමයි. ඉතින් අපේ කලිසම සාය කලිසමක් විදිහට තියෙන සාය මේක. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මම මෙන්න මෙතන එක බොත්තමක් නැත්නම් මේ වගේ හක් එකක් ලූප් එකක් තමන් කැමති විදිහ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනට මෙන්න මේ විදිහ මග ළඟ තියෙන බොත්තමක් තමයි දාගන්න. ඉතින් බොත්තම අපේ වෙනද වගේම අපි ඇඳුම් වලට අල්ලනවා වගේම අල්ලගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ බොත්තම අල්ලගත්තට පස්සේ ඇඳුම මේ ඉදිරිපස පළුව. ඉතින් මේ විදිහට තමයි ඒ කොටස තියෙන්නේ. ඉතින් මගේ මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.